සාමාන්‍යයට අපි මොන වගේ කෑමක් අද හදන්න යන්නේ කියලා බලන් දෙපෑ. ඒක කොහමද අපි හදන්නේ මොකද්ද අපි හදන්න යන්නේ කියලා බලනවා නම් ඇත්තටම කියනවා නම් ඇත්ත වශයෙන් කියනවා නම් මම ස්ට්‍රෝබෙරි මිල්ක් පුඩින් තමයි කරන්න යන්නේ. ස්ට්‍රෝබෙරිස් අපිට ගොඩක් මෙහෙ හම් වෙන්න නිසා අපි ස්ට්‍රෝබෙරිස් පාවිච්චි කරලා මේ වගේ පුඩිමක් හදන්න යන්නේ. එහෙම නැත්නම් අපිට බ්ලූබෙරිස්, රාස්බෙරිස් වගේ තියෙනවා නම් ඒකත් පාවිච්චි කරන්න පුළුවන් අපිට. නැත්නම් අපිට වෙන වෙන පළතුරු වර්ගත් පාවිච්චි කරන්න පුළුවන්. මට අවශ්‍ය වෙන්නේ එක්කෝ බ්ලූබෙරි, රාස්බෙරි නැත්නම් ස්ට්‍රෝබෙරි තමයි. ස්ට්‍රෝබෙරි අපි ගාව තියෙන නිසා අපි ඒ ස්ට්‍රෝබෙරිස් පාවිච්චි කරලා මේ විදිහට අපි කොහොමද හදන්න පුළුවන් මේ පුඩිම කියලා අපි බලමු. ඒකට අපිට අවශ්‍ය වෙනවා කිරිකෝප්ප පහක්. කිරිකෝප්ප පහක් පාවිච්චි කරලා මේක හදන එක බොහොම අවධානයෙන් බලන්න. පළමුව අපි කිරි හදා ගන්න ඕනේ. ඒකට ටින් කිරි, පොඩි ටින් කිරි එකක් අරගෙන වතුර දමා කෝප පහක් හදා ගන්න. කෝප පහක් හදලා මිශ්‍රණය තමයි අවශ්‍ය වෙන්නේ කිරි මිශ්‍රණය. ටින් කිරි තමයි පාවිච්චි කරන්න. ඒකටත් එක දැන් අපි දාගන්න යන්නේ කෝන් පිටි. පළතුරු හැන්දෙන් පහක් විතර දානවා. දෙකයි, තුනයි, හතරයි, පහයි. පුරවල ගත්තමම පහක් විතර. පළතුරු හැන්දෙන් පහක්. පළතුරු හැන්දෙන් පහක් කියනකොට ඩෙසර්ට් ස්පූන් එක. ඩෙසර්ට් ස්පූන් කියලා දන්නේ නැත්නම් අපිට තේ හැන්දෙන් 10ක් ගන්න ඕනේ. අරගෙන හොඳට මිශ්‍ර කරගන්න. දැන් හොඳට මිශ්‍ර කරලා අර කැටි ගැහෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඒකටම ජෙලටින් තේ හැන්දි දෙකක් වගේ දාගන්න. ජෙලටින් තේ හැන්දි දෙකක්. සීනි ග්‍රෑම් 100ක් එකතු කරගන්න. ඒකත් එකතු කරලා හොඳට කලවම් කරලා මිශ්‍ර කරගන්න. ලිප පත්තු කරන්න ඉස්සරම ඔක්කොම දාලා මිශ්‍ර කරලා හොඳට කලවම් කරයන් පසුව ලිප පත්තු කරගන්න. ලිප පත්තු කරලා දැන් බලන්න මේ ආකාරයට අපි හොඳින් සීනි එකතු කරා. දැන් මම දාගන්නේ බට ග්‍රෑම් 30ක් වගේ. අන්තිමට තමයි බට ග්‍රෑම් 30ක් එකතු කරලා ඒකත් මිශ්‍ර කරගන්න. මේ විදිය හොඳටම කලවම් කරගන්න. කලවම් කරලා ගන්න මේක. කලවම් කරලා අරගෙන අපිට බලන්න පුළුවන් මේ විදියට උකු වෙනකන්. දැන් බලන්නකො කොහොමද තියෙන්නේ කියලා. හොඳට උකු වුණා නේද? උකු වුණාන් පස්සුව හොඳට කැටි ගැහෙන්නේ නැතුව කලවම් කරලා අරගෙන. දැන් ටින් කිරිනේ දැම්මේ, ඒ නිසා යට හොඳට බලාගන්න. ඊට පස්සේ දැන් අපි එකතු කරනවා ජෙලි. ස්ට්‍රෝබෙරි ජෙලි. රස්න පිටින්ම, රස්න තියෙනකොටම එක පැකට් එකක් ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් එක රස්න පිටින්ම ඉක්මනට දැන් ලිපෙන් බාගෙන එකතු කරගන්න. ස්ට්‍රෝබෙරි ජෙලි. දැන් බලන්නකෝ ඒකේ දැන් පාට වෙනස් වෙලා දැන් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එක එනවා. ඒ ෆ්ලේවර් එක එන්නට තමයි මේක ලස්සනට කලවම් කරගන්න. හොඳට කලවම් වුණාම දැන් මේක පස්සේ ලිපේ තියන්න හොඳ නැති නිසා තමයි ලිපෙන් බාගෙන ජෙලි එක දාගත්තේ. දාගෙන දැන් මේක මොනවද කරන්න යන්නේ කියලා බලමු. බිත්තර සුදු මද දෙකක්. කහමදය අවශ්‍ය වෙන්නේ නෑ මේ පොඩිමට. බිත්තර සුදු මද විතරයි. හොඳටම ගසා ගන්න. බිත්තර සුදු මද දෙකක් හොඳට ගසාගෙන අපිට එකතු කරගන්න පුළුවන්. කැමති නම් විපින් ක්‍රීම් දාගන්න. කෝපයක් වගේ විපින් ක්‍රීම්. ඒක ගුණ කැමති නම්. ඒක රසය තියෙන නිසා ඒක විතරක් නෙවෙයි, මා ළඟ මේ විපින් ක්‍රීම් තිබුණේ නිසා මම දාන්නවා. නැත්තම් බිත්තර සුදු මදේ විතරක්ම ඇති වෙයි. හරිද? නැත්තම් විපින් ක්‍රීම් වුණත් හරි ඔගලන් දාගන්න පුළුවන්. දාගෙන මිශ්‍ර කරගන්න. මිශ්‍ර කර බලන්නකෝ මේක මේ ආකාරයට හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගත්තයන් පසුව මේ මිශ්‍රණය දැන් අපි කලවම් කරලා තියෙන්නේ ලිපෙන් බාගෙන ටික වෙලාවට නිමෙන්නට තියලා මේ මිශ්‍රණය එහෙම් පිටිම අපි දාගමු. දාලා හොඳට මිශ්‍ර කරගන්න. භාජනය පුංචි වුණා, ඒ නිසා දැන් බලන්න මේ ආකාරයට හොඳට කලවම් කරලා මේක මේ මිශ්‍රණය කලවම් කරගන්න. ඊට පස්සේ මේකේ භාගයක් තමයි දැන් පළමුව මම පාවිච්චි කරන්න යන්නේ
ලොකු භාජනයට භාගයක් එකතු කරගන්න. භාගයක් එකතු කර මේ විදියට හේ භාගයේ මොනවද කරන්න කියලා බැලුවොත් භාගයක් අපි දාගත්තා. භාගයක් දාගත්තාන් පස්ව බලන්න ඉතුරු භාගෙ ටික වෙනම තියෙන්නේ. ඒක වෙනම තියාගන්න. තියාගෙන දැන් ලොකු භාජනයට දැම්මනේ මේක අධිශීතකරණයේ විනාඩි 5කට තියන්න. අධිශීතකරණයේ විනාඩි 5කට තියන්න. තියාගෙන අරගෙන තමයි ස්ට්‍රෝබෙරිස් ලස්සනට රවුමට කපලා අපි පාවිච්චි කරන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි දාන්න පුළුවන්, රාස්බෙරි, බ්ලූබෙරි, ඕනෑම පළතුරු අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ස්ට්‍රෝබෙරි අපිට මෙහෙ ගන්න පුළුවන් නිසා අපි වැඩියෙන්ම මේක තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඔගලොන්ට කැමති නම් ඕනෑම පළතුරු පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක දාගෙන දැන් බලන්නකො කොහොමද තියෙන්නේ කියලා. යටට ගියේ නෑනේ ඒක ලස්සනට. දැන් විනාඩි 5ක් අපි ශීතකරණයේ තියලා ගත්ත නිසා ප්‍රශ්නයක් නෑ. දැන් ඉතුරු ටික භාගයක්නේ දැම්මේ. ඉතුරු භාගෙ තියෙනවනේ ඒකට මම ස්ට්‍රෝබෙරි එසන්ස් ටිකක් වැඩිපුර දානවා. වැඩිපුර ස්ට්‍රෝබෙරි එසන්ස් දාලා කලරින් ටිකක් මම එකතු කරගන්න යන්නේ. රතු කලරින් ටිකක්. හැබැයි හොඳට මිශ්‍ර කරන්න නැතුව ඒම් පිටිම එකට උඩින් දාගන්න. දාගෙන දැන් බලන්න මේ ආකාරයට අපි දාගත්තාන් පසුව කොහොමද තියෙන්නේ කියලා බලන්න. මේක මේ ආකාර අපි දාගත්තා. ඒ මිශ්‍රණය දාගන්න හොඳට කලවම් කරන්න අවශ්‍ය නැහැ. ඒක උඩින්ම අපි දාගෙන දැන් මොනවද කරන්න යන්නේ කියලා අපි බලමුකෝ. මේ පුඩිමට අපි තව ජෙලි පැකට් එකක් වෙනම තියාගෙන ඉන්නේ. ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් එකක් මම තියාගෙන ඉන්නවා. දැන් ඒක බලාගන්න කොහොමද අපි මොනවද කරන්න යන්නේ කියලා. වතුර කෝප එකමාරක් එකතු කරලා ජෙලටින් තේ හැඳ දෙකක් තේ හැඳි දෙකක් දාලා කලවම් කරලා බලමු අපි අර ජෙලි එක දාලා සෙට් කරන්නයි යන්නේ. සෙට් කරන්න ඕනේ. ඒ ජෙලි වෙනම සෙට් කරලා තියන්න ඕනේ. බලන්න වතුර කෝප එකමාරක් ජෙලටින් තේ හැඳි දෙකක් දාලා හොඳටම බොයිල් කරායන් පස්සේ ලිපෙන් බාගින තමයි ස්ට්‍රෝබෙරි ජෙලි එක එකතු කරලා ශීතකරණයේ තියලා වේලාසනේ මම තියාගත්තා. එතකොට තමයි ඉක්මනට අපි මේකට උඩින් දාගන්න පුළුවන්. දැන් මේ ස්ට්‍රෝබෙරි ජෙලි දෙවෙනි පැකට් එක පාවිච්චි කරලා අපි තියෙන්නේ. වතුර කෝප එකමාරක් ජෙලටින් දාලා තමයි හැදුවේ. දැන් බලන්නකෝ මේකට මම දාන්නේ චිප්ස්, චොක්ලට් චිප්ස්. රසයි. එක තරිම ආසාවක් තියෙයි ඔගලන්ට මේ වගේ චොක්ලට් චිප්ස් දාන්න පුළුවන්. නැත්නම් චොක්ලට් එකතු කරගන්න පුළුවන්. ග්‍රේටඩ් චොක්ලට් බලන්න මේ වගේ කජු එකට කජු ටිකක් දාලා තවත් ලස්සන කරන්න පුළුවන් නේද? මේක බලනකොටම හරිම ආසාවක් තියෙනවා. දැන් බලන්න මේකට උඩින් අපි ස්ට්‍රෝබෙරිස් තුනක් එහෙම් පිටිම මම තියාගත්තා. මේ ආකාරයට හදාගත්ත පුඩිම බලන්න කොහොමද තියෙන්නේ කියලා. ශීතකරණයේ තියලා ඕනෑම වෙලාව අද වුණත් හරි හෙට වුණත් හරි අනිද්දා වුණත් හරි ඔයගලට ගන්න පුළුවන්. මේ විදියට හදාගත්ත පුඩිම ඕනෑම වෙලාව රාත්‍රී ආහාරයෙන් පසුව තේ වෙලාවෙන් පසුව අපිට ගන්න පුළුවන්. ඔබත් අදලා රස බලන්න. ඒක වහලම තියාගන්න ඕනේ ශීතකරණයේ තියෙනකොට. ඇරලා නම් තියන්න එපා. වහලා ඒක තියාගන්න අපිට ටික කාලයක් තියන්න පුළුවන්. කියන්නේ අද හෙට අනිද්දා සතියකට තිබ්බටත් කමක් නැහැ. දැන් බලන්නක කොහොමද තියෙන්නේ කියලා. මටත් ආසාවක් තියෙනවා දැන් මේ පොඩිම හැදුවම කාලා බලන්න ඕනේ කියලා නේද?